කැතෝඩ කිරණ කියන්නේ මොනවද? කැතෝඩ කිරණ කියන්නේ කැතෝඩ හා ඇනෝඩ අතර ඇති අධිවෝල්ටීයතාවය නිසා ඇතිවන අධිවේගී ඉලෙක්ට්‍රෝන කදම්බ වලටයි. එතකොට මේ සුදු පාට තීරුව මොකද්ද? ඒ තමයි කැතෝඩ කිරණ පැහැදිලිව බලාගන්න පසුබිමින් තියලා තියෙන සින්ක් සල්ෆයිඩ් තිරය. එතකොට කැතෝඩ කිරණ හොයාගත්තේ කවුද? කැතෝඩ කිරණ සොයාගැනීමේ ගෞරවය නම් හිමිවන්නේ ජෝසප් තොම්සන්ට. ඒත් විලියම් ක්‍රූක්ස්, ජුලියස් ෆ්ලූක, විලියම් හිටොෆ් ඒ සඳහා දායකත්වය දක්වලා තියෙනවා. දැන් අපි කැතෝඩ කිරණ කියන්නේ මොනවද, ඒව සොයාගත්තේ කවුද කියලා දැනගත්තා. දැන් අපි එහෙනම් ඒවයි ගුණ මොනවද කියලා බලමු. කැතෝඩ කිරණ අංශු කැතෝඩයෙන් පිටවන විට ඒවට ගම්මිතාවයක් තියෙනවා. යම් ස්කන්ධයක් ප්‍රවේගයෙන් ගමන් කරනකොට ගම්මිතාවය ඇති වෙනවා. කැතෝඩ කිරණ අංශු හබල් සැකයේ පෙත්තක වැදුණු විට අංශුවේ ගම්මිතාවයේ පෙත්ත ලැබෙනවා. ඒ නිසා පෙත්තට ප්‍රවේගයක් ලැබෙනවා. හබල් සැක චලනය වන්න පටන් ගන්නවා. කිරණ හබල් සැක විනිවිද නොගියේ ඇයි කියලා ඔබට සිතිය හැකිද? අපි බලමු මේ ඇයි කියලා. කැතෝඩ කිරණ වලට ලෝහ ප්‍රස්තාරා විනිවිද යාමට හැකියාවක් නැහැ. ඒ වගේම ඒවා සරල රේඛාව ගමන් කරනවා. හබල්සක කරකැවුනේ ඒ නිසා. ඒ විතරයි. මේ ලෝහ කුරුසයේ ඡායාව වීදුරු පෘෂ්ඨය මත වැටෙන්නේ ඒ නිසා නේද? කැතෝඩ කිරණ වල ආරෝපණය මොකද්ද? ඒවා විද්‍යුත් ක්ෂේත්‍රයකදී හැසිරෙන හැටි බලමු. කැතෝඩ කිරණ විද්‍යුත් ක්ෂේත්‍රයකදී ධනාග්‍රජ සිර නැඹුරු වී තිබෙන හැටි ඔබට පෙනෙනවද? එසේනම් ඒවා ඍණ ආරෝපිත විය යුතුයි නේද? ඍණ ආරෝපිත අංශු කදම්බයක් චුම්බක ක්ෂේත්‍රයකදී හැරෙන දිශාවටම කැතෝඩ කිරණත් හැරෙනවා. ඒකෙන් කැතෝඩ කිරණ ඍණ ආරෝපිත බව තවත් පැහැදිලි වෙනවා නේද? කැතෝඩ කිරණ කැතෝඩයෙන් පිටවන්නේ කැතෝඩයට ලම්බකවද? අවතල කැතෝඩය භාවිතා කළ විට නිකුත් වන කිරණ සියල්ලම එක් ලක්ෂයකට ඒක ලක්ෂ වෙනවා. ඒ ලක්ෂය මොකද්ද? ඒ ඔබ ආලෝකයේ පාඩමේදී හඳාරන වක්‍රතා කේන්ද්‍රයයි. වක්‍රතා කේන්ද්‍රය හරහා කිරණ ගමන් කිරීමට නම් අවතල කැතෝඩයෙන් ඒවා ලම්බකව පිටවිය යුතුයි. එනම් කැතෝඩ කිරණ කැතෝඩයෙන් ලම්බකව පිටවේ. මේ වෙනකොට අපි කැතෝඩ කිරණ කියන්නේ මොනවද, ඒවයි ගුණ මොනවද කියලා දැනගත්තා. ඒත් ඇයි මේවා අපිට වැදගත්? ඒවයේ ප්‍රයෝජන මොනවද? අපි දශකයකට පමණ පෙර භාවිතා කරපු CRT රූපවාහිනිය, CRT මොනිටරේ ඇතුළත භාවිතා කරලා තියෙන්නේ මේ කැතෝඩ කිරණලේ තාක්ෂණය. ඒත් දැන් තාක්ෂණයේ දියුණුව සමගම LCD හා LED තිර නිෂ්පාදනය කර තිබෙනවා. ඒත් මුලින්ම රූපවාහිනිය නිර්මාණය කරේ කැතෝඩ කිරණලේ තාක්ෂණය භාවිතා කරලා.